මධ්‍යම කඳුකරේ බටේර බෑවුම් ප්‍රදේශවලත් උතුර සහ උතුරු මැද පළාත්වලත් සුළඟ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ක් පමණ දක්වා වැඩි විය හැකියි. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා විරළට උපෙන්වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කීපයක වැසි ඇතිවීමේ තත්ත්වයකුයි පවතින්නේ. දිවින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං බටේර සිට නිරිත දෙසට හමා යනවා. සුළඟේ වේගය පැයට කිලෝමීටර 30ත් 40ක් අතර පමණ වන බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේ වුවද හලාවත සිට මන්නාරම කංකසන්තුරේ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වාද මාතර සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ත් 60ක් දක්වා වැඩි විය හැකි. නිල්වලා ගංගා ද්‍රෝණිය හා කළු ගංගා ද්‍රෝණිය සඳහා පසුගිය පළමුවනදා නිකුත් කළ ගං වතුර අනතුරු ඇඟවීම් මේ වන විට ඉවත් කර තිබෙනවා. ගංගාවල පවත්නා ජලමට්ටම හා පසුගිය පැය කිහිපයේ ගංගා ආශ්‍රිත ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය පිළිබඳ සැලකිලිමත් වීමෙන් පසු මෙසේ අනතුරු ඇඟවීම් ඉවත් කෙරුණා. මධ්‍යම කඳුකරයට ඇදහැලින අධික වර්ෂාපතනයත් සමග කාසල්වී ජලාශය වාන්තමීමට පටන්ගෙන තිබෙනවා. මෞසකලේ ජලාශයද පිටාර මට්ටමට ආසන්න වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. කාසල් රිහා මෞසක්කලේ ජලාශවල ජලමට්ටම ඉහළ යාමත් සමග කැනියොන් ලක්ෂපාන නවලක්ෂපාන පොල්පිටිය විමල සුරේන්ද්‍ර යන බලාකාරවල විදුලි උත්පාදනය උපරිම මට්ටමින් සිදු කෙරෙනවා. එමෙන්ම ඉගුරු ඔයට පිවිසෙන පාලම කැඩියාමෙන් පවුල් දහසක් පමණ දැඩි පීඩාවට ලක්ව සිටිනවා. නාවලපිටිය ප්‍රදේශයේ පසුගියදා ඇති වූ අධික වර්ෂාවත් සමග මෙම පාලම කැඩී ගියා. පොල්කුල්ල ජලාශයේද වාන්දුරුටු 8ක් අද පෙරවරුවේ විවෘත කළා. එක් වාන්දුරුටුවක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර තප්පරයට ඝන අඩි 15,760ක ජලධාරිතාවක් මෙමගින් මුදා හැරෙනවා. කැප්පෙටිපුල මාතෝවිට ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එම නිවසට හානි සිදු වුණා. අධික වර්ෂාව හා සුළං හේතුවෙන් මෙම ගස කඩා වැටී තිබෙනවා. සිද්ධියෙන් නිවසේ කිසිවෙකුටත් හානි සිදු වී නැහැ. මීරිකම රජධාන ප්‍රදේශය හරහා හමාකිය දැඩි සුළඟකින් විලඳසැල් මෙන්ම නිවාස කීපයකටම හානි සිදු වුණා. ගස් කඩා වැටීමෙන් මෙම හානිය සිදු වී තිබෙනවා. විලඳසැල් 4කට පමණ හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 76කට අධික වර්ෂාවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. මරණ පහක් සිදුව ඇති අතර පුද්ගලයන් 3 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. අයහපත් කාලගුණින් පුද්ගලයන් 14,885 දෙනෙකුට බලපෑම් එල්ල වුණා. ආපදා හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම හා ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ආපදාවන්ට පත්වුවන්ට කඩිනම් සහන සැලසීම, තාවකාලික ස්ථිර පදිංචි කිරීම, මහජන දේපල ආරක්ෂා කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. ආපදාවට ලක් වූ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන් සූම් තාක්ෂණ ඔස්සේ මෙම සාකච්ඡාවට සම්බන්ධ කරගෙනුණා.